මේ දවස්වල දකුණු අප්‍රිකාවේ සංචාරය කරන ඉන්දිය කණ්ඩායම දිගට හරහට පරදිනවා. ලෝකයේ අංක එකේ කණ්ඩායම විදිහට දකුණු අප්‍රිකාවට ගිය ඉන්දිය කණ්ඩායම මේ වෙද්දී තිබුණු ටෙස්ට් තරඟ දෙකම පෙරදුනා. තරඟ පෙරදුනා විතරක් නෙමෙයි, ඉන්දියාවේ ප්‍රතිකරු දකුණු අප්‍රිකාවේ පන්දුවන්නන්ගෙන් පන්දු ඇඟේ වදින්නේ නැතුව බේරෙන්නත් ලොකු උත්සාහයක් දරන්නේ. පසුගිය කාලේ ආසියාවේ තමන්ට ඕන විදිහට හදාගත් අන්තිලිවල වැඩදාපු ඉන්දියාව මේ විදිහට පරදින එක ඉන්දියාවේ පහුගිය කාලේ ලැබපු ජයග්‍රහණ වලින් උඩ ගිහින් හිටපු සමහර ඉන්දිය ක්‍රිකට් ප්‍රවීණයන්ට නම් දිරවන්නේ නැහැ වගේ. මේ විදිහේ කෙනෙක් තමයි බිෂන් සින් බේඩි කියන්නේ. දඟපන්දු යවන්නෙක් විදිහට කණ්ඩායමට ඇවිල්ලා පස්සේ ඉන්දිය කණ්ඩායම මෙහෙවන්නත් අවස්ථාව ලැබුණු මේ ක්‍රිකට් ප්‍රවීණයා කියන්නේ ඉන්දියාව මේ විදිහට පරදින්නේ ලංකාව නිසාලු. දකුණු අප්‍රිකාව එක්ක තරඟාවලියට සූදානම් වෙන්නේ නැතුව ලංකාව එක්ක සෙල්ලම් කර කර හිටපු නිසා මෙහෙම වෙනවා කියලා තමයි මේ පුද්ගලයා කියන්නේ. අපහසු තරඟාවලියක් තියෙද්දි මොන එකටද ශ්‍රී ලංකාව වගේ දුර්වල කණ්ඩායමක් වෙනුවෙන් මාස එකහමාරක් කාලයක් වෙන් කළේ? ඇත්තට මේ කාලේ හරි අපරාධයක්. අපිට තිබුණා ඒ කාලේ පුහුණු වීම වලට යොදවන්න. එමත් නැත්නම් දේශීය තරඟාවලියට ක්‍රීඩා කරලා අධ්‍යක්ෂීම් ගන්න තිබුණා. අනිත් එක ශ්‍රී ලංකාවට ගිහින් ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාද කරලා ආවට පස්සේ මොන එකටද ආයෙත් ලංකාවේ කණ්ඩායම ඉන්දියාවට ගෙන්න ගත්තේ? අපි ලංකාව වෙනුවෙන් අපතේ යවපු කාලේ නිසා තමයි දැන් දකුණු අප්‍රිකාවේදී මෙහෙම වෙලා තියෙන්නේ. මේ විදිහට කියන බේඩිට මතක නැති වෙලා තියෙනවා ලංකාව එක්ක තරඟාවලියේ වේගපන්දු යවන්නන්ගේ තනතිලි හදපු තරඟ දෙකේම ඉන්දියාව වැඩේ අනාගත්ත කියලා. පරාජයත් එක්ක බේබි කෙනෙක් කියලා ඉන්න බේඩි ඊළඟ තරඟයත් ඉන්දියාව පෙරදුනාට පස්සේ කියයි විරාට් කොහලි කණ්ඩායම එක්ක සෙල්ලම් කරන්න නැතුව අනුෂ්ක එක්ක පසුගිය කාලේ සෙල්ලම් කර කර හිටපු නිසා තමයි ඉන්දියාව පරදින්නේ කියලා. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් වීඩියෝට පහලින් තියෙන රතුපාට බටන් එක click කරලා අපිව subscribe කරන්නත්, යාළුවෙකුට බලන වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් අංකතුලෙන් ඔබට සුබ දවසක්.